බැදුම්කර වංචාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු රවි කරුණානායකතුළු විතිකරුවන් 8 දෙනා මීට ස්වල්ප වේලාවකට පෙර රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ගියා. මේ ඊට අදාළ දර්ශනයයි. බැදුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකතුළු සැකකරුවන් 8 දෙනා ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය අද පස්තුරුවේදී නියෝග කෙරුණා. ඒ අනුව රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනා රක්ෂිත බන්ධනාගාරය කරා රැගෙන යන ආකාරය ඔබට මේ දැකීමට හැකියාවක් ලැබෙන්නේ 2016 වසරේ මාර්තු මාස 29 සහ 31 යන දිනවල සිදු බැඳුම් කර වෙන්දේසයකදී රුපියල් බිලියන 36.98ක බැඳුම් කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවේ මෙම නඩුව ගොනු කිරීමටයි කටයුතු කළේ. ඒ අනුව එම නඩුවට අදාළ සැකකරුවන් අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝග කළා ලබන 23 වෙනිදා දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිරතඬුව විඳින රංචන් රාමනායක රඳවා සිටින සිර මැදිරිය අසලින් ජංගම දුරකථනයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සඳහන් කළේ අදාළ දුරකථනය රංචන් රාමනායකට ලබා දීමට ගෙනා එකක් බවට තොරතුරු ලැබී ඇති බවයි. අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතල වැඩ සහිතව වසර 4ක සිරදරුව විදින රංජන් රාමනායක රඳවා සිටින සිරමැදිරිය ආසන්නයේ වරදමා තිබූ ජංගම දුරකථනයක් සොයාගන්න ලැබුවේ පසුගිය සඳයි. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සඳහන් කළේ අදාළ දුරකථනය රංජන් රාමනායකගේ බවට තොරතුරු ලැබී ඇති බවයි. රංජන් රාමනායක කිසියම් පුද්ගලයෙකුට ඊසි කැෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවා අදාළ ජංගම දුරකථනය ගෙන්වා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. අදාළ තොරතුරු අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා රංජන් රාමනායකගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේ බන්ධනාගාරය තුළදී සෙල්ෆි ඡායාරූපයක් ලබාගත් සිද්ධියකටද රංජන් රාමනායකට චෝදනා එල්ල වූ අතර ඊට අනුව ඔහුට අමුත්තන් මුණගැසීමේ පහසුකම අත්හිටුවන් ලැබුවා. එමෙන්ම සිරකරුවන් සඳහා ලබා දෙන දුරකථන පහසුකම්ද ඔහුට ලබා දීම අත්හිටුවාත් වෙනවා. මේ අතර අධිකරණයට බලපෑම් කළ රංජන් රාමනායක සමග දුරකථන සංවාදවල ඉරත වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ තවත් සැකකරුවන් තිදෙනෙකු ලබන 31 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝග කරන ඔවුන් අත්අඩංගුවට තිබුණේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීම ඇතුළු චෝදනා යටතේයි. කොවිඩ් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා කර තිබූ ප්‍රකාශයකට එරෙහිව සිංහලයේ අපේ ජාතික සංවිධානය නීතිපති දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. COVID-19 හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා මෙලෙස අදහස් පළ කළා. ஆதாரபூர்வமாக 181 ஜனாதாக்கள் எரிக்கப்பட்டு அதாவது ஜனாதா பொட்டிகள் எரிக்கப்பட்டு அது மாத்திரம்தான் எனக்கு நிறைய மறைவான விஷயம் இருக்கு. அதையெல்லாம் தாண்டி என் அரசாங்கம் என்ன சொல்றேன்னா அரசாங்கம் எங்களுக்கு அந்த அளவு இந்த விஷயத்துல நிறைய ஹெல்ப் பண்ணு. නසීර් අහමඩ්ගේ ප්‍රකාශයට එරෙහිව සිංහලයේ අපේ ජාතික සංවිධානය නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නසීර් අහමඩ්ගේ ප්‍රකාශය සම්බන්ධව විධිපතිතුමා විධිමත් පරීක්ෂණයක් කරලා ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ සමාජයේ දැනුවත් කළ යුතුයි. මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් කරන්නේ නැත්නම් අපට නීතියට අවනත වෙලා සිටීමෙන් තවත් ඵල ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. සිවිල් නීති කඩකිරීම සඳහා මහජනතාව අපි නැඹුරු කරනවා. මේ කටයුත්ත පිළිබඳව නෛතික සොයා බැලීමක් කළේ නැත්නම් විශාල ලෙස මුස්ලිම් ජනතාවගේ හිත් රිදෙව්වා මේ ආණ්ඩුව. අන්තිම ජාත්‍යන්ත්‍රයේ අධිහත්වීම මත ආයතිවාසිකම නැවත ලැබුණා. ඒකට මේ නසීර් අහමඩ්ලා පංගේ උත්සාහයෙන් මේක ගත්තයි කියලා කිව්වා නම් ඒක මහා ලැජ්ජාවක්. මේ අපේ මන්ත්‍රීවරු කරන මේ බොළඳ කතා මම හෙලා දකිනවා. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ.
සියයට 100ක් ශ්‍රී ලාංකික කුරුඳු වලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නවෝත්පාදනයක් වන කුරුඳු සිගරට්ටුව ජනගත කිරීම කර්මාන්ත මාත්‍ය විමල් විරංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ දී සිදු කෙරුණා. ඇහැලියගොඩ නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලකෙන් රන්බහන බෙලිදී ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයෙකු රන්මාල තොගයක් රැගෙන පලා යන ආකාරය ඒ අසල සවි කර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ස්වර්ණමාල් ජුවලර්ස් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ජීවක දිරිසිංහ, අසංක දිරිසිංහ, දීපා දිරිසිංහ සහ නාලක දිරිසිංහ යන අය අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. ඔවුන්ට එල්ල වී ඇති මුදල් විශුද්ධීකරණ චෝදනාව සම්බන්ධ නඩු විභාගය මේ වන විටත් ක්‍රියාත්මකයි. ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි අලිහමෝනේ අද රාත්‍රියේ 9:55. ආයුබෝවන්.